එවිට ශ්‍රාවකය අවුත් බෝහන්සේ ඔවුන්ට උපමාවලින් කතා කරන්නේ මන්දයි අසුහ. උනාසේ මෙසේ උත්තර දුන්සේක. ස්වර්ගනාජ්‍ය පිළිබඳ අභිරහස ඔබට දන්වා දී ඇත. එත ඔවුන්ට එසේ දී නැත. යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලැබේ. පමණටත් වඩා ඔහුට ලැබේ. යමෙකුට නැත්තේද ඔහුට ඇති දෙයත් ඔහුගෙන් ගනු ලැබේ. එයින් ඔවුන් දැක දැක්ක නොදක්නා නිසාද අසාසාත් නොවසන නිසාද වටහා නොගන්න නිසාද ඔවුන්ට උපමා මගින් කතා කරමි. පරස්පර විරෝධී කතාවක් විදිහටයි මේ තේරෙන්නේ මගේ ප්‍රමාන්තේනේ. තීන අයට වැඩියෙන් දෙනවා නැති අයට තීන දෙත් ගන්නවා. උදාහසේ මොකක්ද මේ කියන්නේ? ආඩම්බරකම, උද්දච්චකම, මානය. උනාසේ අද කතා කරන්න එතනට. ආඩම්බරකමත් එක්ක උද්දච්චකමත් එක්ක උනාසේ කටයුතු කරන එක හරි අමාරුයි. එයාලා තීනෝයි කියලා හිතනවා. ඒතර බහැපත්කම නැතිකම. බහැපත්කම නැති වෙද්දී නැති කෙනාගෙන් තියෙන දේත් ගන්නවා. තියෙන දේ තයින් වෙලා යනවා. ඇති කෙනාට තවත් ලැබෙනවා. ස්වාමීන් වහන්සේ මේ අන්ධකමක්, ඒ කියන්නේ දැක දැකත් නොදකින, අසාසාත් නොවසන මොන කාලකන්නිකමක්ද? ඒක නොදකි දකින්න දෙයක් නැත්තම් ඒක වෙනස්. අහන්න දෙයක් නැත්තම් ඇහෙන්න නැත්තම් ඒක වෙනස්. හැබැයි දකින්න දෙයක් තියෙනවා, ඒක දකින්න හැබැයි පේන්නේ නැහැ. අහන දෙයක් තියෙනවා, ඒක ඇහෙනවා, හැබැයි ඒක ඇහෙනවා, හැබැයි අහගන්නේ නැහැ. ඒ තරමටම උද්දච්චයි. මගේ ආදර ප්‍රමාන්තේනේ, පාපය ඔබ මාව තනි කරනවා. තනි කරලා උන්වහන්සේව ඕන නැති කරලා තනියම යැපෙන තැනකට ගන්නවා. ඊට පස්සේ ඔබට ඕනේ, ඔබට ඕන දේ ඔබ කරන්නේ. ඔබට ඕන දේ ඔබට ඇහෙන්නේ. ඔබට ඕන දේ ඔබ කතා කරන්නේ. ඔබ දකින්නේ ඔබට ඕන දේ. උනාසයට ඕන දෙන්නේ නැමේ. නාසිකයි කතා කළා කියන්නේ අද. මාගේ සෙනග දෙවිදේක පව කර ඇත. ඔහු ජීවන වතුර උල්පත වන මා අතහැර දමා. ඒක තමයි එක. ජීවන වතුර වන උල්පත මා අතහැරලා තියෙනවා. ඊට පස්සේ බහැනක මොකක්ද? Tamanṭama kaṭāram vatura නාල්ලන බඳුණු කටාරම් කපාගත්ත. තමන්ටම කටාරම් වතුර නාල්ලන බඳුණු බිඳුණු කටාරම් සමාවෙන්න. වතුර නාල්ලන බිඳුණු කටාරම් කපාගත්ත. ජීවන උල්පත ප්‍රතික්ෂේප කරලා වතුර නාල්ලන බිඳුණු කටාරම් හදාගන්න. යකා දෙන්නේ ගල් ගෙඩිමේ ප්‍රමාණයට පාන් කරගන්න. උගා උත්තර නැහැ. ඒතර අපි තාවකාලික උත්තර අපි හදාගන. උනාස වැහෙන්නේ නැහැ. මොකද අපි හදාගත්ත බාබෙල් කොත් කටාරම් අපි හදාගෙන බිඳිච්චේවා වතුර හිටින්නෙත් නැහැ. උල්පත අමතක කරලා කටාරමක් ලොකු වෙන තරම් කටාරමක මගේ ප්‍රේමන්තේ පිරිච්ච වතුරක් කටාරමක උල්පතක් නැහැ. පුරවගත්ත දෙකින් තමයි දුවන්න වෙන්නේ. වෝටර් ටැංක් ස්පිරිචුවැලිටි. ඔය වතා කටාරම් පුරවගෙන මුලින් හරි ෂෝක්. මේක බිඳිච්ච තැනකින් හිල් වෙලා යනවා. හිස් වෙනකන් දන්නේ නැහැ. ඊට පස්සේ ඔබතුල මුලින් තියෙන උද්‍යෝගයේ අර ප්‍රෙෂර් එක නැහැ. ඒකයි අන්තිම අන්ධ තැනක ඔබ මම නතර වෙන්නේ. උනාසි කතා කළා කියනවා. යොවුන් වියෙහි නුඹ විශ්වාසවන්තව සිටි හැටි භාර්යාවකට මෙන් මා නුඹ ප්‍රේම කළ හැටිත් නොපවල නොවපුල දේශයක් වූ පාලු කරෙහි නුඹ මා පසුපසේ යෑ හැටිත් මම සිහි කරමි. ඊශ්‍රායෙල් බා ඊශ්‍රායෙල් නුඹ මට පමණක් අයිතිව සිටියේය. නුඹ මට අස්වැන්නේ නෑඹුල් පලෙමෙන් විය. ගාදර ප්‍රමාන්තිනි මුල්ලු අයිතිය උන්වහන්සේට. උන්වහන්සේ විතරයි ඔබගේ මගේ ජීවිතයේ එහෙම තැනකින් පටන් අරගෙන
ඊට පස්සේ ටික ටික අපි කටාරම් අපිට හදාගෙන උල්පත අමතක කරගෙන ඇහෙන්නේ පේන්නේ උනාසගේ ප්‍රකාශනය එළිදරව්ව අන්ධ গুপ্ত භයානක ගමනක් හැයද උනාසේ කතා කළා කියන්නේ ඔබ මට අස්වැන්නේ නෑඹුල් පළමෙන් විය එයින් කෑ සියල්ලෝම වරදකරුවෝ ඒ නිසා විපතටපත් වූ කියන්නේ කාටවත් අත තියන්න බෑ උන්වහන්සේගේ නෑඹුල් පළ උන්වහන්සේගේ කුළුඳලා උන්වහන්සේට ආйти කෙනා එතන අත තියන්න විදියක් නෑ හැබැයි දැන් එහෙම නෑ දැන් ඔබ ඔබගේ උත්තර ඔබම හදාගෙන තේරුමක් නැහැ අපරාධයක් මගේ ප්‍රේමාන්තේනේ ඒකයි ඔබගෙන් හැංගෙන්නේ උනාසගේ අභිරහස උනාසේ කියන දේ ඔබගෙන් වැහෙන්නේ ඒකයි ඔබ උනාසගෙන් ඈතට ගිහිල්ලා නිසා ඔබට ඕන උත්තර බහදාගත්ත නිසා මෙසේ වදාරන්නේ සම්විධානන මම ඵල අනුභව කිරීම පිණිස යහපත් දේ භුක්ති විඳීම පිණිසද මා නුඹලා සාරවත් දේශයකට පැමිණුසේක් නමුත් නුඹලා ඒ දේශයට ඇතුළු වී ඒ කෙලසා මාගේ උරුමය පිළිකුලක් කළහ. පාලු කර යද්දී උනාසේ පසුපසෙ ගියා. උනාසේ කියන දේ ඇහුණා. කී කරුකම කීටියා. උත්තර හම්බුනයින් පස්සේ අපේ උනාසේ වෙනස් වුණා. ඒ ආඩම්බර කම තුල අපි අපිට ගැළපෙන උත්තර හදාගත්ත මගේ ප්‍රේමාන්තේනි. ඒක උනාසේ කියන්නේ. එහි නොඋන් දැක දැක නොදක්නා නිසාද අසහසා නොවසන නිසාද වටහා නොගන්න නිසාද උන්ට ඔබ මමගෙන් කතා කරේ මෙසේ එසයගේ කීම උන් කරේ ඉෂ්ට වනු ඇත ඔබ අසහසා තේරුම් නොගන්න හුය දැක දැකත් නොදකින්න හුය මේ සෙනගගේ සිත් අඳුරුය ඒ අන්ධකාරය ආඩම්බරකමත් එක්කයි එක ටිකෙන් ටික ඔබගේ මගේ ජීවිතය අඳුරු වලාවක් වගේ වහ ගන්නවා හැබැයි උනාසේ අද ඔබට මට බලාපොරොත්තුවක් දෙනවා එසේ නොවී නම් මගේ සෙනගගේ සිත් අඳුරුය උන්ගේ කන් වැසී ඇත උන්ගේ ඇස් පියවී ඇත එසේ නොවී නම් ඔවුන් ඇසින් බලා කනින් නසා සිතින් තේරුම්ගෙන හැරෙනු ඇත මමද ඔවුන් සුවපත් කරනු යමි මගේ ආදර ප්‍රේමන්තේනි ඔබව කැළවිලා නිදහස් වෙනවා කියන එක උන්වහන්සේට විවෘත වීමත් එක වෙන්නේ ඔබගේ ජීවිතය වහගෙන හංගගත් තැනක නෙමෙයි ඔබගේ උත්තර හදාගත් තැනක නෙමෙයි උන්වහන්සේට විවෘත වීම තුළ එහෙත් ඔබට ඇසින් පෙනෙන නිසාද කනින් ඇසෙන නිසාද ඔබ භාග්‍යවන්තය සැබවින්ම මම ඔබට කියමි බොහෝ දිවස් ඉවරයන්ද දෙහැමි ආයේද ඔබ දකින්න දේ දකින්නට අසන දේ අසන්නට ආසාව නමුත් ඒ වදුටු වේවත් ඇසු වේවත් නැත එතන සරලව තමුන්ගේ දේ අතහැරපු පුංචි ළමයි වගේ ජේසු විශ්වාස කරපු ශ්‍රාවකයන්ගේ සුන්දරත්වය අනිත් කිසිම කෙනෙක්ට දකින්න බැරි අසන්න බැරි දෙයක් එයාලා අසන්නේ ඒ බහැපත්කමත් එක්ක උද්දච්චකම ආඩම්බරකම ගොඩාක් දේවල් ස්වාමීන් වහන්සේගෙන් අපිව මාව වහද්දි අපි වයින් කරද්දි බහැපත් කෙනෙක් වෙද්දි උන්වහන්සේ දයාබරව ඔබට උන්වහන්සේගේ අනාවරණයදී දරව කරනවා තීන කෙනාට තවත් ලැබෙනවා බහැපත්කම තුල උන්වහන්සේ පුරවන විදිය නැති කෙනාගෙන් තියන දෙයක් ගන්නවා බහැපත්කම නැති කෙනාගෙන් තියන දෙයක් උන්වහන්සේ ගන්නවා එයා නැත්තටම නැති වෙනවා සමහර වෙලාවට හැව බින්දුවට වැටෙන වෙලාවේ පාවුල තුමාස්සයාගෙන් වැටෙනවා වගේ එතනින් එයා පාවුලු කියන වචනේ ටයිනි කුඩා කියන තේරුම ඒ වැටීම තුළ ස්වාමීන් වහන්සේ යමත් බහැපත් කරයි කියන දේ විශ්වාස කරන්න අදහා ගන්න ආමෙන් Just be there.